දවසක් හැමෝම පිළිගන්නවා ඉරුත්නාකාවේ අලුත්ම වීඩියෝ එක වෙනුවෙන් අපි මේ වීඩියෝ එක කරන බලාපොරොත්තු වෙනවා ඔබ හැමෝටම නැතුන අතුපස සම්බන්ධව විශේෂයෙන්ම මේට පෙර වීඩියෝ කීපයක් කරා අපි සාකච්ඡා කළා රජයේ සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ නවතම වැඩසටහන වන අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩස සම්බන්ධව මේ වැඩසටහන යටතේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් මේ වෙද්දී සුදුසුකම් ඇති ඇතුම්කරුවන්ගෙන් අයුම්පත් ලබාගෙන ඒ වගේ මොහොතේ සොයා බලලා ඔවුන්ගේ නාම ලේඛනය වෙබ්වලට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අදාළ සේවා බොහොමයක් අන්තර්ජාලය ලබා ගන්න පුළුවන් නිසා එවැනි සේවා ලබා ගන්න ආකාර සම්බන්ධ මීට පෙර වීඩියෝ කීපයක් කරා අපි සාකච්ඡා කළා. මේ වීඩියෝ එකෙන් මම කතන බරොත් වෙනවා එවැනි තවත් වෙනකට සම්බන්ධව විශේෂයෙන්ම මෙවර සමාජ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉදිරිපත් වෙලා සිටින අයුම් කරන අතරින් යම් කෙනෙක්ගේ නාම මේ වෙද්දී මේ නාමලයක ඇතුළත නැත්නම් ඒ වගේ කෙනෙක් කොහොමද ඒ සඳහා කරදර කරන කෙනෙක් සම්බන්ධවයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. ඔබේ නම මේ නාමලයකින් දිනව නැද්ද කියන සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා ඔබට අවශ්‍ය කරන උපදෙස් වීඩියෝ හරහා මීට පෙර සාකච්ඡා කළා. ඒ අනුව පරීක්ෂා කර බලන්න. එහෙම පරීක්ෂා කර බලලා ඔබේ නම ඇතුළත නැතිනම් ඒ අනුව ඔබ සමීක්ෂණය භාජනය කරත් ඔබ සුදුසුක් විදිහට මේ නාමලයක ඇතුළත නැහැ. ඉතින් එවැනි කෙනෙක්ට අවස්ථාවක් තිබෙනවා ඒ සම්බන්ධ නැවත අභියාචන ඉදිරිපත් කරන්න. ඒ අභියාචන ඉදිරිපත් කිරීමේදී ඔබට මීට පෙර ඔබ සම්බන්ධව කරුණු සෙවීමේදී ඇතුළත් කළ තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධ විස්තර මේ වෙද්දී වෙබ් අඩවියට කරලා තියෙනවා. ඉතින් ඒ තොරතුරු කොහොමද අපි ලබා ගන්න කියලයි අද අපි අවධානයම් කරන්නේ. මේ සඳහා ඔබට පහසුවෙන්ම තොරතුරු ලබා ගත හැකි ලින්ක් එකක් මේ වෙබ් අඩවිය දක්වන ලැබෙනවා. මෙන්න මෙතන තියෙනවා Enumerated Information of Applicants 2022 කියලා. ඒ කියන්නේ සමීක්ෂණයට භාජනය වූ අයගේ නාම ලේඛනය. සමීක්ෂණයට භාජනය වූ අයගේ නාම ලේඛනය මෙතන තියෙනවා. ඔබට අවස්ථාව තිබෙනවා මේ නාම ලේඛන හරහා ඔබ විස්තර ලබා ගන්න. ඉතින් මේ පෙර අවස්ථාවක අපි මේ සම්බන්ධව කතා කරා. ඔබ කොහොමද appeal එකක් එහෙම නැත්නම් objection එකක් අභියාචනයක් කො ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ අපි සාකච්ඡා කරන දාන link එක තමයි තියෙන්නේ. ඒ තමයි ඔබ මේ සමීක්ෂණය දායක වුණත් ඔබගේ විස්තර මේ සමීක්ෂණය සමීක්ෂණ දායකව ලබා දුන්නත් ඔබේ නම ඇතුළත් නැත්නම් මේ නාමල කෙනෙක් ඔබට පුළුවන් ඔබ ලබා දෙන විස්තර ලබා ගන්න ඔබ ලබා දෙන විස්තර බලා ගන්න මෙන්න මේ අවස්ථාව තෝරා දුන්නොත් එහෙම. ඉතින් වාර තියෙන්නේ මෙනි අවස්ථාව තෝරා ගන්න ක්ලික් කරන්න. දෙපස්සේ ඔබට මේ විස්තර බලන අවස්ථාව තියෙනවා. මෙතන ටිකට පස්සේ වට මෙතන පේනවා HH නමු අංකය මම මෙතන ඇතුළත් කළ යුතුයි. ඉතින් මෙන්න මේ හවුස් හෝල් රෙෆරන්ස් අංකය ඔබේ ගෘහ අංකය මේ සමීක්ෂණය සඳහා ඔබ තෝරා ගැනීමේදී ඇතුළත් කරන ලද ගෘහ අංකය ඉවත් කළ යුතුයි. මේ අංකය ඔබ සතු ඇති මේ වෙද්දි මෙරළාවත් ඒ අංකය සතු නැත්නම් ඒ අංකය හොයා ගන්න විදිහ සම්බන්ධවත් මේ දෙපර අපි සාකච්ඡා කළා. ඉතින් ඔබට පුළුවන් මේ වෙබ් අඩවියේ ප්‍රධාන ලින්ක් එක හරහා හොයා ගන්න. එන මෙතන තියෙනවා HH reference number search කියලා. මෙතන ක්ලික් කරලා ඔබට අවස්ථාව තියෙනවා ඔබේ ජයග්‍රහණ අංකය ඇතුළත් කරලා ඔබට දැල් විස්තර මෙතෙන් ලබා ගන්න. ඒ අනුව මෙතන පෙන්වයි ඔබට මේ නිවසේ අංකය නැතතාව ඔබට මුල් ලින්ක් එකට ගිහිල්ලා අස්ථාවති වෙනවා එතන ඔබේ නිවසේ අංකය ඇතුළත් කරන්න. ඉන් අනතුර ඔබට ඔබ ඉස්සර බලන අවස්ථාවක් තිබෙනවා. එහෙමනම් මෙම සුභසාධක ප්‍රතිලාභ ලබා දීමේ යෝජනාවලියේදී තම සාධාරණව සිදුනාට ප්‍රතිලාභ ලබා දීම සඳහා උත්සාහ ගන්න ආකාරයත් සම්බන්ධව තව පැහැදිලි මේ කොරදුර රැස් කිරීමේ සහ විබදහර කල් කිරීමේ සහ අපට පෙනී යනවා. ඒ නිසා අරගෙන කරන හැමෝටම ඔබේ නම හිතවත් නැත්නම් බලන සිට ඔබට අවශ්‍ය කරන ඇපීල් එක අභියාචනය කරන අවස්ථාව තිබෙනවා. අභියාචනය කරන කොහොමද සම්බන්ධවත් මීට පෙර වීඩියෝ ගේ පැත්තට සාකච්ඡා කළා. එහෙමනම් මම හිතනවා මේ වීඩියෝ සාකච්ඡා කරන ඔබට පැහැදිලි නැති. එහෙමනම් මේ කාර්ය සම්බන්ධ තවත් දැනු අවශ්‍ය වෙන ඉන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම එවැනි කෙනෙක්ට දැක බලා ගන්න මේ වීඩියෝ එක ඔබට ෂෙයා කරන්න. එහෙමනම් තවත් මෙවැනි වීඩියෝ එකක් අපි හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.